ගීතය වනාහි අද ඊයේ බිහි වුණක් නව මිනිසා භාෂාවක් කතා කරන්නටත් පෙර යම් විදිහකින් සිවුරුහන් බෑමකින් හෝ ගීත නිර්මාණය කරන්නට ඇති එය විටක පුද්ගල මනස සුවපත් කරන වගේම විටක ක්ලේශයන් අවසන්නටත් හැකි අපූර්ව භාවාත්මක සංකලනයක් මිනිසා නොදන්නවා වුණාට ඔහු උපන්දා සිට මියෙන තුරාවටම ඇසුරු නිසුරු කරන්නේ කලාව සහ සෞන්දර්යය ගීතයේ සැබෑ අරමුණ විය යුත්තේ ශ්‍රාවකයාගේ හදවත ඇදබැද තබා ගැනීමම පමණක් නොව ඔවුන්ගේ බුද්ධියද ආමන්ත්‍රණය කිරීමට සමත්කම් දැක්වීම ඕනෑම දෙයක පවතින සෞන්දර්ය කලාත්මක බව ඉතා මනවින් රස විඳින පිරිසක් වෙත්නම් ඒ නිකලස් මහරහතන් උත්තමයන් පමණයි. ඒ බව උදෙක්ම පසක් කරගත හැකිවන්නේ තේර තේරි ගාථා කියවීමේදී. නිකලස් සිතක උපදින සෞන්දර්යාත්මක හැඟීම් අතිශය ශෝභමානයි. ගීත සාහිත්‍ය පෝෂණය කළ ඇතැම් නිර්මාණකරුවන් අතින් බිහි වුණු ශ්‍රේෂ්ඨ නිර්මාණ අතලොස්සක් ශ්‍රාවක හදවත ඉක්මවා ගොස් බුද්ධියද ආමන්ත්‍රණය කළ අවස්ථා දැක ගන්න පුළුවන්. එකේ නිර්මාණ මගින් ජීවිතය ගැන පුළුල් දැක්මක් ගොඩනගා ගන්නට හැකිවීමද සුවිශේෂී කාරණාවක්. බැති ගීයක් වේවා ගුණ ගීයක් වේවා ආදරය හෝ විරහ ගීත වේවා මේ ඕනෑම ගීතයකින් ලාමක පාපී సంతානයක් නොව පදරුත් සමගින් අලාමක නිකලස් බවක් ඇති කරනවා එනම් ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුභාවිත ගීතය ලෙස හඳුන්වන්න පුළුවන් එවන් භාවපූර්ණ ගීත වර්තමානයේ නොඇසෙන සමයක අතීතයට එක්වමින් පවතින එකී ස්වභාවිත ගීත කිහිපයක පදරුත් විනිශ්චය කිරීමටයි මේ ගුවන් කාලය. පෙර සංසාරයේ පින් මහිමය නිසාවෙන් ඔබත් මමත් මෙලව ජීවිතයේ මිනිස්සුත් බවක් ලැබලා තියෙනවා. ඉතින් මිනිසුන් විදියට අපි ආත්මార్థකාමීව अनेका पराजय कोट जीवित गमन जयगान उत्साह दरीम केतरम सोचनीय समाज तत्व किसे वत नूतन समाज वापसरिय तुल सिदुवनु ये मत मेय नवेद मिम समाज यदार्थय गी रित्मय से सहुर्दयाट दिगहरन अपूर्व गेय पद काव्यक्तमय में दिगहरने मैं अंतर्गत अनुव කිසිඳු කෙනෙකුට අයිතියක් නැහැ තවත් පුද්ගලයෙකු පාගා තමා නැගී සිටින්න. මොකද කන්දක් උනත් අසීමාන්තිකව උසවුනොත් එය ඉතා ඉක්මනින් මහ පොළවට ෂය වෙලා යනවා. ඉතින් අපිත් තවත් පුද්ගලයෙකු පරාජයකට අපේ ඉලක්ක අරමුණු ජය ගැනීමට උත්සාහ දැරීම නොකළ යුතුයි. සියලු සහෘදයා සමග එකට අත්වැල් බැඳගෙන ජීවිත ඉලක්ක ජයගත යුතුයි. ජාතිවාදය, ආගම්වාදය, කුලභේදය, පන්තිභේදය නම්මුණු අමානුෂීය ගිනිදැල් වලින් සමාජය ගිනිබත් නොකළ යුතුයි. මුළු සමාජයම, මුළු ලෝතලයම නිවාලන වැහි බිඳුවක් බවට මිනිසුන්ුණු අපි පත්විය යුතුයි. තොටිල්ලේ නිදියන බිලිඳාට බීදියෙන් සමාජය දෙස net විවර කරන්නට ඉඩ හසර වෙන්නකල යුතුයයි ඒ සඳහා ගැයෙන සමාජයට හැරයයි මේ දර්ශන මෙන්දිස් ගේය පදකාවේ විශාරද ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කරලන සංගීත රිද්මයට මුසු කරලන සම්බද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දාර වෙමු එකම ගඟකට වැටෙන සම්බද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දාර වෙමු එකම ගඟකට වැටෙන බඳ අපි කඳු නොලෙන් මුනුන් පරයා නැගෙන සුනිල
දිය දහර වෙන් හිතම කඟකට වැටු සබඳ අපි කඳු නොවෙන් පුළුන් පරයාගෙන් සුනිල දිය ගහරවෙන් හිතම ගඟකට වැටෙන් අපි කඳු නොවේ උනුම් පරයා නැදෙන් සුනිල දිය ගහරවෙන් එකම ගඟකට වැටෙන් සබඳ අපි කඳු නොවේ උනුම් පරයා නැදෙන් සුනිල දිය ගහරවෙන් එකම ගඟ ඉමක් නොමැති මේ ඍතු දිවි කතරේ අප ජීවිතවලට හමු වෙන අනේක විද චරිතාතරින් අසම සම වූ උත්තරීතම හමුවීම තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් ඒ අසම සම හමුවීම පිළිබඳ නිශ්චිත අර්ථකථනයක් නියැලීමට අපදත් දැනුම ප්‍රමාණික නොවේයි මා සිතනවා. ජීවිතයේ සතු සියල්ල අහිමි වී ගොස් අංශුවක් තරම්වත් වූ වස්තුව අප සතුව නොමැති වූ කලෙත් අප සමීපයේ උන් සියල්ල අප හැරදා යනු ඇත. එසේ යනවුන් අතර කිසිදා අපාත් නොහැර යන කොන්දේසි විරහිතම අප ජීවිතවලට සමවැදුණු හරි අපූරු චරිතය තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් ඒ අම්මා කියන උත්තරීතර විෂය පිළිබඳ කතාබහ කරන මේ මොහොතේ අම්මා ගැන ලියවුණු හරි අපූරු ගීතයක් මා මතකයේ තුල ආවර්ජනය වෙනවා. ඒ තමයි අධිනීතිඥ රන් බණ්ඩා සෙනවිරත්න නම් වූ අති විශිෂ්ට ගේයපද රචකයාගේ අතින් ලියවුණු කපුගේ ශූරයෙන් ගායනා කරන රජරට සුවඳ මුසු වූ දවසක් පැල නැති හේනේ නම් වූ සුන්දර ගීතය. පියකු නොමැති කුඩුම්බයක ස්වකීය දූදරුවන් පෝෂණය කරනුවස් කටුක වූ හුදකලා ජීවන අරගලයක යෙදෙන ධෛර්යවන්ත මවක් පිළිබඳ ලියවුණු මේ ගීතය මව ගැන ලියවුණු දහසක් තරම් වූ ගීත අතර හෙළගී සාහිත්‍යයේ ඇති ඉහළම ගීතය බව මාගේ අදහසයි. ඉතින් මේ අම්මා දුප්පත්කම නැමැති අකාල මහ වරුසාවෙන් සිය දරුවන් නොතෙමා පායන තුරුම ඔවුන් රැකගත්තේ කෙසේද කියලා අපි කපුගේ සූරියන්ගේ හඬින් අහලා බලමු. අපි මේ කතා කරන නිමේෂය තුලත් දහසක් වූ මව්වරු මහා ඍජු රුක්ෂයක්ව අකාල වැසිවලින් සිය දරුවන් බේරා ගැනීමේ අරගලයක යෙදෙනව ඇති. මේ ගීතය ඒ සියලු මව්වරුන්ට උපහාරයක් වෙනවා. පැල නැති හේනේ අකාල
महावैही वसंसा तुरुले हंगागन मा उबते मुना अम्मे पायन तुरु हिति पियवर हितिया उब अम्मे बिरिंदकगे सेनेह गिया योद एले नम्मे उबे सेनेहस सुवंद दीदी देनुना मट अम्मे उबे सेनेहस सुवंद दीदी देनुना मट अम्मे आहस कालू करगेन मुदुलंग अंदलन कोट ओटुन बिमदादुगेन एन्नद एकपिम्मे मं एन तुरु इदी कडलंग इन्नवाद अम्मे मं इन तुरु इदी कडलंग इन वाद अम्मे मं इन तुरु इदी कडलंग इन කලාවට වෙලාවක් නැහැ. තාලයට කාලයකුත් නැහැ. ස්වභාවිත ගීතය කියලා කියන්නේ හරියට අපේ ජීවිතය දකින්න පුළුවන් ප්‍රතිබිම්බයක් වගේ. ඇත්තටම ගීතයෙන් ජීවිතය දකින්න පුළුවන් නම් අපිට පුළුවන් මේ මොහොතේ ජීවිතය විඳින්න. ඔබ අපි කවුරුත් අහලා තියෙනවා පවන කැසට් පටය. පවන කියලා කියන්නේ ස්වභාවිත ගීතයේ කලක් තහනම් වූ නවාතැනක්. නමුත් එය අපට අපගේ ජීවිතය අමුවේ කියා දෙන පවනක් මෝවා වහින්නට හැකිනම් ගිගුම්දි මේ පවනේ තවත් අපූර්ව ගී මතකයක් මිනිසා මිනිසා වෙනුවෙන් පෙනී සිටීම කතරම් වටිනවාද අපි ඇයි මේ සමාජයේ යහපත් කළ යුත්තේ කරකශ වියලි බිම් මත වැළලී යාමට નિયમિત මිනිස් හදවත් සුවපත් කළ යුතු නොවේද මේ අපූර්ව ගීතය අපිට හඬගා කියන්නේ මේයි. වියලෙමින් පීඩිතව ඉන්න මිනිසුන්ට සැනසුම් එක් කරන්නට හැකිනම් කුසගින්නේ පෙරෙන මිනිසුන්ගේ කුසගිනු නිවාලනු හැකිනම් එයම නොවේද පරාර්ථය. නොයෙකුත් අපහසුතා මැද ළමා කාලයේ පීඩිතව ගත කරන ළමුන් වෙනුවෙන් කැප වෙන්නට ඇතිනම් ඒ ළමුන්ගේ මුවකට සිනහවක් එක් කරන්නට හැකිනම් මේ ඕකලී පීඩිතයාගේ ගීතයයි දුක් විඳින ජනතාවගේ දුක් ගී රාවයයි යහපත් සමාජයක් වෙනුවෙන් කෙරෙන ආරාධනයයි ඉතින් පරාර්ථකාමීව ලෝකයේ දෙස බලන්නට දුක් විඳින ජනතාවට යහපත් සමාජයක් වෙනුවෙන් වන හීනයට එක් අක්වසිල්ලක් වෙන්නට පුළුවන් නම් වහින්නට හැකිනම් ගිගුම් දී කියන්නේ යහපත් සමාජයක් වෙනුවෙන් කැපවීමේ ගීතයයි. දේශපාලනික ආර්ථික සමාජීය ඉඩෝරයන් හමුවේ දිය වෙමින් යන මනුෂ්‍යත්වය සංවේදීත්වය පරාර්ථය
නැවත ඇති කළ හැක්කේ අපිටම පමණයි. මිනිසා වෙනුවෙන් මිනිසාගේ සිහිනය වෙනුවෙන් තවත් කැපකිරීම කළ හැක්කේ මිනිසුන්ටම පමණයි. සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයෙන් හැඩෝ සුනිල් දයානන්ද කෝනාරයන්ගේ තනුවෙන් විචිත්‍රවත් වූ නන්දා මාලනියගේ ඒ අපූර්ව සුගැයුම මේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් මිනිසා තුළ ඉපදිය යුතු පරාර්ථයේ ගීතය. වහින්නට හැකිනම් ගිහුම්දි වියලි ගම්දිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතුළද සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සැබෑවන සුභ සීනයක් වී ගැහෙන්නට හැකිනම් දොරින් දොර නොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් සුභාවිත ගීතයේ රස වියකෙමින් යන යුගයක එවන් භාවපූර්ණ ගීත කීපයක රස මතක ඔබේ මතකයට අවදි කරමින් සමුගෙන යන්න අවසරයි තවත් දවසක ගීයක අරුත සමගින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමි. අද වැඩසටහන ඉදිරිපත් කිරීම රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ නිපුණි හන්සිමා ගමගේ තශිලා ප්‍රබෝධි සත්සරා අභිමානි සමකින් දේශානි සෞම්‍ය. වැඩසටහන් පිටපත සහ සංස්කරණය නිපුණි හන්සිමා ගමගේ. වැඩසටහන් නිෂ්පාදනය ඉෂාරා විතානගේ සමකින් දිනුෂණී තිලකරත්න. නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. රැඳී සිටින්න කැම්පස් රේඩියෝ ශාස්ත්‍රාලීය මණ්ඩපය සමගින්.